මෙතෙක් මෙරටින් හඳුනාගෙන නොතිබූ නව කොරල්පරයක් සොයා ගැනීමට ශ්‍රී ලංකා නාවික හමුදාව සමත් වී තිබෙනවා. ඒ කංකසන්තුරේ මුහුදු ප්‍රදේශයෙනුයි. උතුරු නාවික විධානයට අනුයුක්ත කිමිදුම් කණ්ඩායමක් විසින් සතියක කාලයක් පුරා සිදු කළ කිමිදුම් මෙහෙයුමකදී මෙම නව කොරල්පරය සොයාගෙන ඇත්තේ. එය මෙතෙක් හඳුනාගෙන නොමැති ආකාරයේ ඉතා දැකුම්කළු එකක් බවද ශ්‍රී ලංකා නාවික හමුදාව නිවේදනය කළා. කංකසන්තුරේ වරාය පරිශ්‍රයට සම්බන්ධ මුහුදේ මීටර 400ක් පමණ දුරකට මෙම විශාල කොරල්පරය පැතිර පවතිනවා. මෙතෙක් මෙම කොරල්පරය මිනිස් ඇස නොගැටී පැවතීම සුවිශේෂ වන අතර ඒ හේතුවෙන්ම එය ආරක්ෂා වී ඇති බවයි සඳහන් වන්නේ. ශ්‍රී ලංකාවේ කොරල්පර අතරින් 90%ක්ම මේ වන විට විනාශ වී ඇති බවද පසුගියදා සිදු කළ පරීක්ෂණයකදී අනාවරණ වී තිබුණා. ඒ විවිධ පාරිසරික හානි සහ මිනිස් ක්‍රියාකාරකම් මතයි. එවන් තත්වයක් මෙම කොරල්පරයට අත්වීම වැළැක්වීම සඳහා නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතාගේ උපදෙස් මත මෙම කොරල්පරය ආරක්ෂා කිරීමේ වැඩපිළිවෙලක්ද ආරම්භ කර තිබෙනවා. කංකසන්තුරේ මුහුදේ මෙම කොරල්පරය සොයා ගැනීමේ කිමිදුම් මෙහෙයුම් උතුරු නාවික විධානය භාර ආඥාපති රිය අද්මිරාල් කපිල සමරවීර මහතාගේ මෙහෙයවීම මත ක්‍රියාත්මක කර තිබුණා. ඉතා නිරෝගී මට්ටමක පවතින මෙම කොරල්පරය ඉතා අලංකාර මසුන් විශාල ප්‍රමාණයකගේ නිවහන බවටද පත්ව තිබෙනවා. එහි සුදු රෝස කොළ පැහැයෙන් යුක්ත කොරල්පර විශාල ප්‍රමාණයක්ද දැකගත හැකි. සාගරයේ ජෛව විවිධත්වය සමතුලිත කිරීම සඳහා කොරල්පර අත්‍යවශ්‍ය වන අතර සුනාමි ව්‍යසනයෙන් සහ එල් නීනෝ තත්වයන් මතයි මෙරට කොරල්පරවලට බහුලව හානි සිදුව තිබුණේ. එසේම ධීවර සහ සංචාරක යාත්‍රා මගින්ද මෙරට කොරල් පරවලට ප්‍රබල තර්ජනයක් එල්ල වී පවතිනවා. එවන් තත්වයක් තුළ මෙම නව කොරල්පරය හමුවීම ආශිර්වාදයක් ලෙසයි සැලකිය හැකිවන්නේ. අනාගතයේදී එයට හානියක් නොවන පරිදි මෙම කොරල්පරය නැරඹීමට මෙරට ජනතාවටද අවස්ථාව හිමිවීමට නියමිත වනවා. තොරතුරු දැනුම සහ විස්මය සහිත වීඩියෝ දහසක් නරඹන්න ලංකා ඒ නිවුස් සබ්ස්ක්‍රයිබ් කරන්න. නවතම වීඩියෝ සඳහා පහත සීනුවේ බොත්තම සක්‍රිය කරන්න.